ශානයි සචිනී හදන්නේ මාටියලවට අවට්ටලා පැනගන්න. ඒත් ඉතින් මාටියක් අපටි. මෙයාලගේ ප්ලෑන් එක තේරුම්ගිය මාටිය ඒ ගැන නොදන්නා වගේ ඉන්නවා. කොහොම හරි මේ දෙන්න ගේන් එළියට පැනගත්තන් මොකුත්ම කරගන්න බැරි වෙනවා. අන්තිමට කාමරේ ඇතුළේ හිර වෙන්න තමයි වෙන්නේ. එතකොට නානගේ වැඩ නිසා සරණිගේ ෆොටෝ එක රුවිනි ගාවට යන්නේ ඩේමියනුත් ඒකට පටලවලා. ඩේමියන් සරණි දෙන්නම කියන්නේ මේක කාගේ හරි කුමන්ත්‍රණයක් කියලා. රෙහාන් මේ ගැන හොයයි වගේ නේද? මාටියා ඉතින් මේකටත් රුක්ෂානවම තමයි පටලන්නේ. ඩේමියන්ට කෝල් කරලා මේ වැඩ නවත්තන්න කියලා බණ්ඩා කියන්නේ රෙහාන් සරණිට රුවිනි ඩේමියන් කතාව කිව්වට පස්සේ. ඒත් ඉතින් මේ වෙලේවා නතර කරගන්න තමයි ඩේමියන්ටත් ඕනි. ඒකයි හැමදේම තේරුම් කරලා දෙන්නේ බණ්ඩට. ඉතින් මෙයාලට ප්‍රශ්නයක් නැති නිසා දැන් දෙන්නම එකතු වෙලා නානට හොඳ පාඩමක් උගන්වයි. මේකට නානගේ පස්සෙන් එන මිෂෙල්ගෙත් උදව් ගන්නවා. ඒත් එක්කම මැරියෝ දාලා නානා ෆැමිලි එක්කම හොතටම බය කරනවා. මේ දේවල් නිසා නානගේ ලොකු දුවගේ රට යන ගමන නම් ඉක්මන් වෙයි.